ර්මදේශන, ප්‍රඥා නාලිකාවතුලින් විසුරුවවා හැරීමට පචාරයේ කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහාකුර ඇස්ස පරදුව කරගාහෙන පදිංචි. මාත්‍ර මාර්ග සංවර්ධ නධිකාර ඉංජිනේරු අ සංග විරාච් ඒකනායක මහතා දායකත්්‍යය දල්ලාති බෙනවා. උතුම් වූ ධර්මදානෙන් ජනිතිවන මහා පුුණ්‍ය ශක්ති දසය පරලෝසපත් කුසුම වැල්ලක්කගේ මෑනියන්ටදා සයව පරලෝසපත් චර්ල්ස් ඒ එකගනායක පියානන්ටද මේපින් අනුමෝදං වී සසරදුක් කෙළවරවේවා වැල්ලක්කගේ සිරිසේන මාමා නන්දාවති සමරසිං ඒකනායක ආච්චි සීයා ඇතුළු පවුලේ මිය ගිය. සීලු ඥාතිතය. මතරාද සියල්ලන්ට මේ භවදීම නිවන්සප ලැබී පිනිස මේ ධර්මදානය ජනිතවන පුුණන්නේ ශක්තිය හේතුවේවා අසංග විරාජ ඒකනාක මහතාගේ රාජකාරි ස අධ්‍යාපනකටයුතු සාර්ථක වී ඉදිරි අනාගතකඩු සාර්ථකර ගැනීමටද බන්දව නිසුරි ලංකාතිලක මහත්මය තුළ සාක්ක ඒ නායක පුරුවන්සාහ තිනුගේ ඒ නායික පුතුන්ුවන්ටද නික් නිරෝග සු පපත්භාවය ලැබීම පිස දරුවන්ගේ අධ්‍යාපනකටු සාර්ථක ව පෙනස මේ පුුණ සක්තිය හේතුවාසන වේවා දැන්ඩ අසනීබෙන් පසුන සල්ලකරමයක් සිදු කිරීම නීමම මනෝර ඒනාක අගිට නිදුක් නිරෝග ුවපත්භාවය ලබ චිරජීවය සැලසේවා දායකත්තදරු සේරු දෙනාට මෙින් බවේදීම නිවන්සු සාක්සාත් කර ගැනීමට මේ පින් හේතුවාසන වේවා දැන්ට රෝගාතුරුව සිටන මාමාවන පියසේන වැල්ලක්ගේ මහතාටත් නැන්දාවන ගීතා අමරසකර මහත්මියයටත් නිදුක් නිරෝග සුවපත්භාවය ලබී චිරජීවනේ සැලසේවා ධර්මශ්‍රවනය කන සියල්ලන්ටම මෙම් බවේදීමම නිවන්සු ලැබීමට මේ පුුණන්නේ සක්යේ හේතුවාසන වේවා අතිකරු ජනාධිපතිතුමා ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමා දරු අග්‍රමාති මයි. ජපක් से මැත්තුමා රු කතානායක මहिන්ද්‍යාප අභේවර්ධන මැත්තුමා ඇතුළු සීලම මැති ඇමැතුරන් මේ රට දෑ දිරියෙන් ඉදිරියට ගෙනයාමට දැන්ට පපතින වසග रोගී තත්තිං ට මුදවා රටේ සංවර්ධන සා මිනිසුන්ගේ ආධ්‍යාත්ම හා ගුණාත්පක සංවර්ති නැති කිරීමටත්ඔගේ आයवाර්ණ සැවල ප්‍රඥ වැඩිදිවන් වීමට මේ පුने සතිේ ඒතුවා සනේවා නාමල් රජපක් से මැතුමා ඇතුු. එ මැතිනයටත්ඔගේ දරවාට අත් දුක්ණ रोග සූපත්භාවලබී චिරजीවනය සැලසේවා මහාමාර් ගමත්‍යන් ඇමතු स्ट පන. තුැතිතුමාටද ේකම්තුමා වන RW RPAේමසරි මහතාටද මාර්ග සංවර්ධ අධිකාරයේ සභාපතිතුමා චමින්ද අතුළුවගේ මහතාර ඇතුළු සමස්ථ කාරය මණ්ඩලියයට නිදුක්්න රෝග සුවපත්භාවේ ලැබී චිරජීවනයම සැලසේවා කියලා බලාපොරොත්වයනවා එසේම වේවා කියලා ආසිල්වාද කරනවා. නමෝ තස්සේ භගවෙත්තෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස පනි්චාාවත සංකාරවපාද වයදම්මිනෝ උප්ජික්වා නිරු්ජංතිතේ සං වූප සමෝසුකෝතිී දෞස අනුගහක භවතුන් ප්‍රමුකෝසිටින් නවු මෙම ධර්මාණු ශාශසනාව නරමණු ලබන සවන්දනු ලබන දහම්ලෙදි පන්නතනික. ලංකා බෞද්ධයා ලංකාවාසිී බෞද්ධින්නෙසින් ජීවනගමන අවසානයේ සනිටුහන් කරන්ට භාවිතා කරන්නඕෝ ගාතාව අරගෙන මේ සූදානං වෙන්නේ අසුුවවාදී බනක්කයන් හෙමනෙවේ. මේ අන පුද්ගලයාට එතනින් හාට වැඩක් නැති ජීවත්වෙලා ඉන්නවනං වැඩක් ගන්න පුළොහන් බනක් මේක තුළ තේෙනවායි කියන එක ඇැලි කරන්නයි මගේ කල්පනාව ඉනිසාක අසුබෝ අදී වනක් පන්න නෑ සුබෝදී බනක් කෙනවා කොතරම්දුරට ගාතා රත්නය අල්මගලකදී භාවිතාකිරීම සුදුසුදයි ත්‍රායෝගිකදැයි සමාජතීරණය කරපුාවයි එහි ගැමුරු අර්ථය නොදන්නා යුගක එක සාමානයෙන් භවි්‍යයට ගන්ධ ඇතික කියලතවයි මනුගක නු මාන. නමුත් ඔබ දහම් සොඩජාතකයේ කියියෝල තිීනොවද නැත්තන්ඒ ගැෙන ගන්නවාද. මෙ දම්සොඩ රජතු මා තමයි ධර්මය හොයන්නේ යන්නේ. ඒ කතාාවම කතා කිය කියන්න කාලය ගන්න නෑනේ නිසාක් කෙටි කරන්නේ. එතුමාන්ට තමයි වනන්ත්‍රේදදි වෙස් සලාගත් කෙනෙ කම්බවෙලා ධර්මී දන්න ෝොද කියෙල් හපුහම වූ කියල කට පනින්න කියලා ඉඩ පස්සේ අරංගින් දේශනා කරයි කියලාතින්නේ. ඒ ගාථාවෙන් පසු සඳහන් වෙන්නේ සියලු බුදුවරු ලෝට දේශනා කරවදාලා උද්ධර්මය ඇතුළත් ගාථාවම එක කියලා. සිර්ුදූලු දශනා කරවදාලා උ ධර්මය ඇතුළත් ගාතාවක් නම් ඒක ජීවත්වෙලා ඉවර වෙලාද පරිහරණය කරන්නවන ජවත්තෙන්න්න වටන් ගන්න කොට ාතාවට අඩ ගු ධර්මය අපට ජවිතය තුළ භාවිතා කරන්න පුළුවන්ගේමනම් එනං අන ම ඉල්ක් කරය වුදු හලුව පැනම් පස්සේ පහලුවෙන් හා පැත්තට ධර්මය ෝයන කවරු හරන්නවානම්. අවසන් මොතේ තමන් තමන් දන්න ඇතු වෙලාවට තමන්ගේ මලසිරුව වෙන එක කියන කලන්න නැතුව මේ ඇතුළට සඳහන් රහස හොයාගන අනුගමනි පපතිබදාවක් තුලින් ජීවිතය විඳවීම මිඳලා විඳදින්න සූදානංගෙන්ම කියන්නයි. මංමහිම ගන්න අනිච්චාවත සංකාරා සංකාරයන් නේකාන්තයෙන් මනිත්‍යයි මෙ සරලාර්ථයන් ගන්නේ මම ඒතු ප්‍රත්යන්ග හටගන්න උත්පාද හටගත්ත වැවීම ධර්මයන්කා. ඉපදිලා නිරුද්ද වෙනවා උප්ජිත්වානනි රුද්ජාන්ති. ඒවා සංසිඳීම සැපයි. දැන් මේ අන්තිම පදයට සඳහන්වෙලා තියෙන ඒවා මොනවාද. අන්න එකයි හොයන්නුව. ඒවා සංසිඳීමයි සැපයි කියලා තියෙන. එනම් ඒවා කියරක් කියන්න මොනවාද සංකාරවලට. එනම් සංකාර රැස්කිරීම දුකයි හෙවත් සංකාරා පරමා දුකා සංකාරංච නිරෝධයෙන් අති දුකාස සම්බව සංකාර නිරෝධ කිරීමෙන් දුකනැති වෙනවා. එනම් ධර්මය බවට පත්වවෙන්නේ සංකාරයන්ගේ සංසිින්න්දීම ඒතේරුම්ගත්ත ලෝකය තේරුම් නොගත් ලෝකයා සංකාරයන් රැස්කිරීම ධර්මය බවට පත්කරම්පයෙන. ඒ අපි මේ ගාතාව සඳහන් ධර්මය භාවිතා කරන්නෑ දන්නේ නෑ ඒකද හැ බයින්නේ බලන්නේ මරණයට පත් නැ පස්සේ කියන්න තින් අසුබවාදී ාතාවක් කියල තමයි බලන්න මගින්හෙම කෙනෙක් කැහවොත් ගපටකගේ හරිේ දම පද පාදි හයෙන් ගාතාතර හොඳුම ගාතාවලින් එකක් කියල තමයි ම මේ එක නම් කරන්නේ මට මේක කිස්සිේ මසුබවාදී බවක් නෑ උදුමාකාර සුබෝවාදී බවක්තියෙන් අප එක තෝරගන්න බලවා කැමති ඔබම ස්කෝලෙංග ගෙනගත් අනිච්චකන පදේ දන්න නැතු මට සවන්දෙනවානා යෝගෙන් සංක හරන පදේ කවරහර කියබ දයක් හන්නතු මම්ම එක පෙන්න්න තුරු පරිෙසම හන ම අපේ දර්ම දේශනාවන් සදීල් සෝනනි එක කර තිබෙනවානම් සරලෝ ලින්ම කියන කාරණක්ත්ව බාහිරතියන වස්තුූන් අතර හක දාන්නව් කසලෝලට පාලියෙන් සංකාර කියරන මක්තියෙනවා ඒකට මාප්‍රණ කයන්න අඩංගුණේ ඒවගේම බුදුජාණන් වහන්සේ ඇතුළ ජීවත්තුලා ඉන්නව අයට ජීවිතේ ගතකරන කාලය තුළ කයවචන සිත කිය තුන්දර ක්‍රියාත්මක වෙන්ඩ ඇතුලති ්‍රියාත්මක වන්න නව් ශක්තියටකාය වචිමනෝ සංකාර කියලා කියන මේවා සංසිිඳිලනය බුදුන් වොහන්සේ. අවුදු අසුව දක්වාම කයිවචීමනෝ සංකාර සංසිදිිලනෑ. නොවත් මේ ගාථාවෙන් සඳහන් සංකාර අවුදු තිස්පාහිදි සංසිේතුද. එනිසා කයිවචීමන සංකාරත් නෙවෙීම අනිච්‍යාාවත සංකාරොල්ට අයිතිවෙන්නේ. මොකද බුදුන් වහන්සේ පහහිදි සංකහර යෝද කලා වි සංකාරගත චිත්තම් ක කියනක තේරමත්තේ යි ංකත ංකාරගත ව නිදාස්සනය තිස් පහයදී. න ඉන් පසුව සංකාරගත වී මක් නෑ හනම් ඒකුස්සේ අපි සංකාරව යන්න වෙනවා. එතකොට මේ සංකහර කියලා කියන්නේ අභි සංකාරවලට අවිපදය යොදන්නේ මරණින්මතු අනාගත පැවැත්ම ලබාදෙන් නව් ආකාරතුුණ විග්ධා කරන්න නව් කාරණාවට තමයි අවිි සංකාර කියලා කියන්න. එකට මරණින් මතු බුදුන් වහන්ේ වවැනි උත්තම මේ කමනොවෙනවා වනන් ගේ ධර්මී තේරු නොෙනවාවනම් නොගන්නවානම් මේ සංකාරතුනින් දෙෙක්රැස් කරලා නැත්න එක රැස් කරලා නැත්තන් සහට තුරුත් ්‍රෙස් කටරල වන්න පුළින් එකකින් පරලොව යන්න වෙනවා මොනවාදී පලවිනි එකට කියන්නේ අපපු්‍යාබි සංකාර ඔබේ භාසාාවෙන් නම් අනාගත දුක්පිපාකගෙනත් දෙෙන්ඩ ිතතාභ්‍යන්තරීතරවෙන් නව පව් හේතු ඔබට යමත්තේරෙනවාන ර ගෙසු රුන් ද රජ පක්ේතුර ලබාගෙන ඉට වඩා හහාටගේ හොඳ රට පිළිඳ අආෝධ්‍යයක් තියෙන ටක් හොඳ මනක් නන් තියෙන්නේ. එනම් ඔබේ යට ප්‍රේ කරන්නේ ඔබේ විට හොඳ දේට ප්‍රේ කරනවා ඔබ ඉන්නේ ප්‍රතද්ජන භූුවමේ නං හොඳදට ප්‍රයකිරීම තුළ නරකදේට ප්‍රයකිරීම තුළ නරකදයටට ඇලනවා වගේ හොඳ දේට ප්‍රයකිරීම තුල හොඳ දේට ඇලිමත් සිද. එවිට ඒ සංකහරයන්ට කියෙනවා පු්ඥ්‍ය අභි සංකාර කියලා. ඊටත් එයා ම කොයන් දෝනම් හොයපු හිටිය භහරතය සමාජයේ අදස් සහරටෙම ඉන්නවා. මත් මේ මෙවැ ඩක්නෑ කියලා. අ ඒදේවල් අතහරනකොට චිත්තා්‍යන්තරයේ අවත් දෙයක් එකතුවෙනවා එකකටෙන ආන එජ්්‍ය නැත්ත ආනි ජාි සංකාර කියල තුනෙම අභි පදේතියනවා අභි පදේතියනක තේරම තුනෙන් අනාගත පලෝපදනවායි කියන එක දැන් මෙන්න මේ සංකහර ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ සංකහර ගැන දේශනා කරන්න වෙලාතිෙන් මේ මිනිසා විසින් කරන කරමත උන්ද අනාගතේ විග්‍රහ කරන්නගොත් අපුන්්‍යාබි සංකාරය මූලිකොටගත්පති සන්දිිය සතරාපයෙන් එකක්. ුණ්‍යාබි සංකාරය ප්‍රති සමූල්කොටගත් ප්‍රති සන්දියය සප්්‍රකාම වර්ගෙවත් වලෝකහයයි මනස්තලෝක හතැනු එක. එදකට මේ අපඥ්‍යාබි පුුණ්්‍යාි සංකාර ලපාන ොස් කාමභූමියක උපත්තියට. එදනි නිහපැත්තට කාමාරමුණ යටපත් කලලා උදවාගන්න වු ලවක දහන්සුවයක් ආකාර දෙ එකක් පෙන්නවා රූපාචරා රපචර කියලා ඒවත් අභි සංකාර අන්තිමට හින්ඳකර ආනි ජාබි සංකාර.ඒකොට බාතිය සමජයේ හිට පයි බදදුන් වහන්ේ පහළුවට පෙන මේේ අභි සංකාරයෙන් පරලොගගේ බව අසිතෙහෙවත් කාලද දෙවල සම්බන්ධයෙන් ආලාර කාලා මුද කරාපපුත්ත සම්බන්ධෙන් හරි. ඔවු නිපදුනේ මරණය බබලො. බබලෝ පදදිින්දෙහෙත් එකතු කරන්න අවුහතු නි ජාබි සංකාර. මමනන් දකින්නේ සබ්බේ සංකර කියලකයන්නේ ඔ මේ අනිච්චාවත සංකර පදේ සංකාර කියලකයන්නේ මෙන්න මේවාට. දැන් මේවා ඔබදන්න බා සවෙන් අනිත්‍ය බලන්නබහ. යමෙක් මරණින් මතු පවෙන් පරලො යනුවනම් යමෙක් මරණින් මතු. ගන කාම සුගතති උපදිනවාන යමෙක් මරණින් මතු රපියාරපි බමතල් උපදිනවානම් උපදින්නේ සංකාර ඔුන්ට අනිත්‍යන සානවී නිත්‍ය නිසා. ඳ බුදුරජාණන් වහන්සේ නනිචාත සංකාර වුණනට බපුද්‍යාන ඉට නි්චාත සංකාර ඒ කාන්තයෙන්ම. මම, ච දනක් මෙැන් දිරිපත් කලා අගුත න ඒකන පතිෙන අටාන පාලි නවා අන බේතම්තම් භික්වේ ෙි සම්පන්න පුද්ගල ්ි සම්පන්න පු కංච සසාර කාරం නිචතව చ ాන නත වි්්‍ය. කිසියම් දෙට්ටි සම්පන්න්නහවත් සෝන්ුලින් හා පැත්තරගේ පුද්ගලයෙක්. කිසියම් සංකහරයක් නිතතිකොට ගන්නවාද ඒක වෙන්ඩ බැරි දෙයක්. එවුුණනාට පෘථජජන පුද්ගලෙකුට සංකහරයක් නිත වඩ පුළුවන්ද ඒ වඩ පුළුවන්දයක්. ද මේ සංකාර සම්බන්ධය නිත්‍යා නිත්‍ය තියෙන්නේ ප්‍රථර්ජනීන්ගාව සහා ආරියන් ගාව. ෘතාජයන ගලන්ට සංහර නිත්‍යයයි. බනතේරීම කියනකෙන් අනිතේරුම් ගැනීම තමහහින සෝවා අනීම එකන එකක හොඳම රහස තැන හ අනිත්‍ය පිළිග්ඩඕන හදවතිෙන් පිළිගඩවන අනුගමනය කර්ඩවන. නමුත්ඒ කෙස්සවල් අනිත්‍ය නෙමි මල්ල අනිත්‍ය නෙමේ වාහිදවස්තුන්ගේ දිරායාම අනිත්‍ය නෙමේ සංකාරයන්ගේ අනිත්‍යය. ඒ සංකාහර කියන්න කෙස්සවලට මල්ලොලට කියන්නෙත්නෑ වාහිර වස්තු වට කියන්නෙත්නෑ. මේ සත්්‍යයාට බවගමන ලබා දෙන්නේ අපුන්‍යාබි සංකාර පුුණ්්‍යාබි සංකාර අනනිද්‍යාාවි සංකාරතුනෙන් එකකින් ඒවුන් ටේවල් නිත්ත නිසා මටගට බාගන්න ඊම ගාතපදේම අප අපහමකොම විස්කෘත්ත විස්තරන්න නොඩක් පලට සංකාරවල ධර්මය තමයි අනිත්්‍යයෙන්. එතකට ඒ සංකාර උප්පා අදහේතු ප්‍රත්යන්ගෙන් හට ගන්නවා. ඇසේ කනේ නාසේ දිවේ කයේ පවපින ධානය වසින් ඒ පුද්ගලයාට. හටගත්තට ෑවීම තු ඉතරුණ වී වැෑවීම තමයි ධර්මය උපාදවා ඒකට අදාළ ධර්මයක්. ජිවත්වෙන්න්න ගියාපුහම ඒ පුද්ගලයාට මේ සංකහර ඇසෙන් කණෙන් නාසෙන්දිවෙන් කණින් උපජිත්ව අයිපදිලා ඉවරවෙලා හිරුද්ධවීමේ අනෝ එක තමයි ධර්මයක්. අන්නේ සංකාරයෙවත් අපපුඥ්‍යාභි පුුණ්්‍යාබි අනි්‍යාාවි සංකාරය යමෙක් සංසිධවනවාද ඒක සැපයි. එතක මේ සංකාරතුන සංසිදීම සැපත බුදු දහමේ උගන්නනවා අපි බෞද්ධෝ සංකාර රැස්කිරීම සැපයි කියලා බුදුන් වහන්තටේ රෙහිවිය නවා ඒකන මේ කර කරයින්නේ ඒවා සංසිදීම සැපයි ට ඒවා සංසිදීමම සැපයි මැරුණෙන් පස්සයටට කියෙ වැඩක්ත් තිේෙනවාද එය සංකහර කනග පරලෝගි හිංියෝ රයි එනම් සංකාරයන් සංසිඳීමේ සැපත සංකාර රැස් කරන්ඩ පටන් ගන්නකොට ඒ පුද්ගල යගෙන ගණ්ඩෝන සංකාර සංසිදන ජීවිතයක් ගත කරන්න එක හොද කියලා ඒවා සංසිිඳීමේ සුකේකකට ජීවිත අත්සිඳදීන්න පළුවන් එකටකින අනිවංසෝ කියලා ුදුරජණන්හන්ස ු ස් පහහිද රතන් වහසලසොක ජීතේ රහන්ත ාවවට පත්වීමේදී සම්මයම සිරල්ම සංකාර සංසිටෙව්වා. අපි සංකර ගැන බොහෝ දෙෙන දන්නත් නැත නිසා ඒ සංකාරයන්ගේ අනිත්‍ය ගෙන දන්නත් නැත නිසාට මේ ගාතාව අසුබවාදී වෙලා තියෙනවා. හනම් අපට අපි පාසැලේදි හෝ තවත් සාමාන්‍ය කෙකින්ග හල ඉගනගත්ත ඇසට පෙනෙන අනිත්‍ය සිට බදුරජාණන් වහන්සේ වදාල නුවනින් දකින අනිත්‍යය සංකාරයන්ගේ අනිත්‍ය නොවති නුවනින් බලන්න පැන දක්වා අපේ නුවන දියුණුෙන්ට ඕන ජීවිතයක් අවසානය වසරකුත් අවසානය වන්න පුළුවන් මේ කතා කරන්නේ අවසානය කර අප පිහද නැලුත් ආරම්භයක් ලබාගේ ැන් මෙහම ගන ගත්තරත් මේ සංකාහරය තියෙන තැන තේරෙනෙ නෑ දැ ඔබ මෙන් මොනද රැස් කරන්න කියලා තේරුම් ගන්න ඔබ ගෙදරනම් මන්නේ ඔබ පස්දර පෙනවන්නෙත් නම් එනම් ඔබට එදිනද අජීවිතයේදී පාපී චේතනා පහළවුනොත් ඒවා මත්ත එෙන් අරකන ඔබ අපපුන් මේ අි සංකාර රැස් කරනු ද කියන පු් චේතන පහලනොත් ඒය මොත්ත ෙන් ගනු ුණ ාවි සංකර වෙෙස් කරන. එකකාම ලෝකන පපු්‍රතක් ජනය කියල කියන්නේ පව්පින්න් දෙකන සසරට එකතු කරන්නේ. මේදකට එහාගේ ලෝකයක් හොයා නගිය අය.බස්දුරට මුහුණදීම කාමරුණු මුණගැහීම අතහැර දම ශිත්තා අ්‍යන්තරේ වෙන මන ලෝකයක් හදදාගත්න්න. අතගලමතාන යෝගින් කියවතන සඳහන් කරන්නේ රෘපිය අරප ද්‍යාන ලබීන් කියගේ වවතනය සහන් කන බදුන් වහසේ බලට පිර වුන් හවුන් හව නවන පිනුත් නොන නමුත් අි සකායයක්හම් බවන න්ල පවලෝකෙට වළගුත් නෑ පින් ලොකට වලංගුත්න වෙනම ලෝකයක්ක නො නො එ සවුන් ආනි ජාබි සංකාය රුප ද්‍යානෙන් අරප ද්‍යානය පරලෝග කිය රුපිය අරප මතලව උත්පත්තිල බග එන සංකාර රැස්කකිරීම, අපයහෝ දිවියලෝ හෝ බ්‍රහ්මලෝක උත්පත්ති ලබන්ඩ හතු වෙනවා අභි සංකාරක යන්නේ අනාගත පලයක් උපදින්ට හේතු අපි එකතු කරගවට. ඒ මොනා නිසාද ඒ සංකාර අනිත්‍ය නිසාන මේ සංකාර නිත්‍ය නිසා. එනිසා මේ බුදුසමය කියලා කියන්නේ නිත්‍ය අනිත්‍ය අතර පර්තරය ගැන්නේක් තනිමන ලිින්ගත්. එහ අපේකහොයන්න වන්න. මේ සංකාරය කොහෙද තියන්නේ ජවිතට එක වතාවද පහළ වෙන්නේ දෞස්සටික වතාවද පහළ වෙන්නේ එමනැත්නම් ඇසන් විතරද පහළවෙන්නේ. මෙදරන බහෝ තැන්ුල ධර්මදයේශ සනාකරමින් පැහැදදිි කරු ලබන චිත්ත විග්‍රාය කරන්න වෙනවා. එකකට මෞකුසින් බිහිවී ජීවිත අවසානය දක්වා ජීවත්ව වන පුද්ගලයා තුළ බලඒ සඳගන්න බෑ. එනිසා දත්තා අතාගත ධර්මය සඳහන් වවා යසින් පටම සහ දුතියා සුතවන්ත සූත්‍රවල සිතයයි ක කියන ලබේද මනයයි කියනු ලබේද විංඥාය ක කියනු ලබේද එකක් හටගනි අනිකක් ම හට ගනි එක රද්වෙ අනිකක් හටගන ද හටගත්ත එක දල්ටන දල් හටගත්ත හාවසරනෑ ැත් හටගෙන රුද්දව හම ඉළඟගහටග නතක්. එන සිතේ මොහොතක හටගැසීමක් සහ නැතිවයාමක් කියන ධර්මතාවයක් තුළ තමයි අප ජීවිතය අවුදු හට හැතවක්සුවක්සිිය ගතකරන්න. කයන් පෙනනෙන පුද්ගලයක් වුණට සිතින් බලපුවාම එම මොහොතක් පාසා වෙනශසන එකක්. මොහොතක්වාාස වෙනස්න සිත් හට ගන්නට මිනිස්වර් යා දී තිබෙනවා ඇසයි කනයි නා හිදවයික අයි. කියලා පහ පහෙන් තමයි සිත් හටගන්නේ පයෙන්ටන සිත එකතුක කරත්නාව පහනැතුවත් සි හටගන්නවා එකට කියන නොෝදවාරය නත්තනන් කල්පනාවස හි පනෙීම කිය. අනුවේ ඇහෙෙන් හටගන්න උස්සිත කනෙන් හටගන්න අවසිත නාසිෙන් හටගන්න අවසිත දිවෙන් හටගන්න අවසිත කයෙන් හටගන්න අවසිත නම්කරු ලබනවා චක විඤ්ාන, සෝත විඥාන, ගානවි්ඥාන, ජවහා විඤ්ඥාන කයවිඤ්ඥාන, මනෝවි්ඥානය කියලා ය එක වතාව හටගන්නේ අපිල් වෙලට ඕන කෙනෙක් ගාාවමක හටගන්නවා. මේ මොහතක ට ගන්න චක්වවි ඥ තු සිදුවෙන සිද්ධයටට පස විග්හරනාව බුදුරජාණන් වහන්සේ පංචස්කන්දී ඉපදීම මැරීම කියලා. අන්නේ පචක ද පද ේර ොල සිදුවන බව තේරුම් ගන්න ලන් මොට ති ංකාකර තරම්ග. එවිට ඇස නිසා රන නිසා නාසේ නිසා දියව නිසා කයිනනිසාහ තිර නිසා නැතම් දොරවල් හයයට නිසා. දොරල් හයට ගන්නාව අරමුණු නිසා.මිනිසා ජීවත් වන විට මනිසාට දරක්ම අනිත්තයටත් එහෙමයි අන්නන්නේ ආගමිින් ටත්ත එෙමයි නමුත් ඔවුන් තරෙන්නේන සත්තුන්ට කොහොමත් තේරෙන්නේ නෑ සිතකයිතිකට බෙදල බලන්න තේරු ගන්න නැති ආගමක් තුළ ීවිට ආත්මයකොට ගන්න සිටත වෙන්කරගන්න ැති ආගමක්තුල එක තේරෙන්ෙත්න. නොත් මේ කියනදේ ඇත්තනම් තේරම් ගණ්ඩෝන බුදුන් වහන්සේ වදාලනි සහෝ මා කියනක සානමේ ඔබ ළඟ මේක වෙනවාන එක ඇත්ත බව පිළි ගන්ඳ වෙනවා. අනහෙම ඒක වන්න ඕන. එතකොට මෙතදද පැහල්දිි කර ග්ඩවන අපට හම්විෙන්න්න දුරවල් හයට රූප සබ්ද ගන්දර සාරමනු මේ අර්ුණනු තමයි අප සැපදුක්කු පේක්වාවසෙන් මිදින්නේ ඇවරූප පාරම්මණේ වේදධනාවෙන් මවිඳන. විහ ග රූප සරපද සද රූප අද ගද රප අන්ද කිය. රප විඳන්න දම තිවන කමැත්තා කමැත්තන තමයි ට මේ සංකාරය එකතු වෙන්නේ. අන්න සංखाරය තියන තැන.ඒ සංකාරය अभි සංකාරයයක්වෙනි काපති සිදු ර. එනිසා, මේ මොහොතක්තුළ මේ අරමුණනක් තුළ හටගන්න රූපේදනා සංඥා සංකාර හත රූපෙන් මනවාද කළේ වේදනාවෙන් මොනවාදක කළේ සංඥාවෙන් මනොවාද කළේ සංකාරයෙන් මනවාද කළේ එ කරපු ආකාරය කිසද සක කරන්න නතු මේ හතරම කරතවිය දැන ගැනීමටවා ශේෂ දැන ැනීම වි ාය ැන වි ්‍යාන තනික් හෙමනෙම වෙන එකක් නෙව. අර හතරම වැඩමයාට හවාර්තා කරන්න පුළුවන්මයිනවා. මෙන්න මෙතන ඔබ ඉන්ඩෝන. සංක අනිච්‍යාවත සංකාර හෝ නි්‍යාවතු සංකාර දැනගන්න. දැ එහනුත් ්‍රෘපෙදන සඥා සංකාරපහක්, කනු ්‍රෘපෙදන සඥ සංකාරපහ නා ද යි ක්කමමගත්ත ෘප දෙදන සඥ සංකාරපහ. ඉට පස්ස පවෙනුත් ෘපෙදන සඥා සංකාර පහක්, පින රූපෙදන සඥා සංකාරප පහක් ්‍යානු ෘපදෙනන සඥා සංකාර පහක්, උන්නහොමයි මේක වැැලපිලාතේ. ගෝව කරන්නේ තෘපෙදන සඥා සංකාර පහතු. තද ජන පු්ගලයාට ඔය බදුන් වහන්සේ වදාලක් දේවල් පිළබඳ වැටහහි මක් නෑ. ඔන් මේ ළමාකාලේ පහුනකට මත්තිෙක් කලා කටයතු කරන්න හිල්ලා හුට කැති පරිදි මේේක කැමති අකමැති. හරි වැරදි හොඳ නාරක අසම් අටා කාරයකට බෙදාාගන්නවා. අටාකාර ප්‍රේදී හුන්නනු ලබන්නේ ලාබා ලාබ සැප දුක්්න දාාප සංසය ස අස කියලක් තවත් තිබිෙනවා. කට යම්තිසි බද්ගලයකට මේ ීවත්්‍යයනකොට නින්දහැරුණට ද්‍යවාරාත්්‍රයක මේ දේවල් එන එතකට ඒවිදින් හටගන්නෙ එකට කැන පංචස්කන්දයා පදීම මැරීමග න අන්න පෘථජන පුද්ගලයා මෙතන තමයි මේ මේ සයාපු සංකාකාරය දැ ඔබේ හිතට පාචේතනාවක්කාවනම් ස්කන්ද පංචකට එනන් එනව අපපුම් ්‍යාි සංකාරයතනති. යක් යාාව ද න් වන බ ලග ්‍යා සංකාරය තිවේ. ්‍යානග ද නැත්න ගොට අනි ්‍ය සංකාරණ ඒය ොයන්න න්න ප න්නේ නත . මො ද දන්න ්‍යා ්‍යප්‍යා වි සංකාරේ ප්‍රමාධ දන්නතු තම හොයන් ිල්ල රපිය රුප යානලබ සසර අතර මංගුණ. ගතාග බුදුර ධර්මේශ නකරත් ය ඇදදි අප තේරුම් අරගන ේසිීමමාව තේරු ගන්න ඇරුන අප ට යිති ො ශන . පිට ්‍ර හි යට. රුණු පැදි කරන්න ඇරුම අපට නෙව අපි අපේ ලෝකෙන් දැනගන්න්න වෙනවා. අන්න මෙතන මේ අරමුණුත් එෙක් කලා අකමැති නං ගැටනවා කැමති නම් ඇලනවා අරමුණුත් තෙක්ක මතකත බාගන්න. අන්නේ ගැටීමේදී ඇලීමේදී හැලිම මුුලා ගැටී මමුුලාාවෝ කියනෙකටඔය ස්ලාමා කාලේ පහුවෙනකට අපි නොදැන්න මේ එකතු වෙන. අන්න එතකට අර ආපු අරමුණට මොකද වෙන්නේ එය අරමුණට කිනෝ අය රූපයටට හෝ සබ්දේට හෝ ගන්දයට හෝ රසට තරහට බයට පවට්ට ප ප්‍යානයට ඕනකොට ඒ කියන්නගොුව ඒම් හොතට ආපු දේ අපි කීව නැතිවනට බුදුරජාණන් වහන්සේ වදාරනවා අප ප්‍රථත් ජයන පුද්ගලයක ගන්නවලු ඒතන්මම එතු අහන් අස්මින්න් එසෝමේ අත්තා කියලා. ඒ අප හැඟීම මගේ කරගන්නවා මම මගේ කරගන්නවා මගේ ආත්ම කරගන්න. අන්න එතකොට මේ සංකාරය නැත්තම් මේ පංචස්කන්ධේ පංචු පාදානස්කන්දයක් බවට පත්වෙනවා සංකාරය අභි සංකාරයක් බවට පත්වෙනවා එතකොට අනිච්චාවත සංකාරා නිවෙයි නිච්චාවත සංකාරා. ෙමයි මනුස්සේට එකක වරදන්නේ. ඒ ඒකෙන් පෙන්න්නම් එැහෙමනම් ඒකට එනදේ මගේ මම මගේ මගේ ආත්මොකට ගැනීමට තමයි නිත්‍යසු කාත්මෝසයෙන් ගැනීම කියලා කියන්නේ අපි වචනින්කි අන්න නෑ. එහනම් පෞ්කිරීමේ දිහුට පෞරැස්වේ ඒ පව් නිත්‍යසු කාත්ම නිසා. ොද න තු ජ පුදගල ස්කන්ද පංචකේ භාවිතය ද ඇත නිසා පිනැතුළලා පහු පින් රැස්වේ ඒ පින නිත්සු කාාත්ම නිසා. ඒසීමම යාගේෙන් සැහව දන රම් ගත්නතුවා පිය ප ද්‍යන අල්ල ගන කට ఉට ්‍යන නිකාත්මයි. අන්න සප්‍යයා අපයන්න अ ්‍යබි සංකාරය නිත් සකාන නිසා ස්‍ය කාම සුගති උපතිදින්නේ සංකාර සකාත්න නිසා ්‍රයක් රපිය ප බබතලොප දින අනි ජ සංකාරෙන් සකාන නිසා. පල්ල සූත්‍රේ මගින් අහල නොනන් තකරග ැත්තැන්කිටේ තකරගන්න මතක් කරන්න. අනිත්‍ය දුඛ අනාත්මා සුබදේවල් නිිත්‍ය සුකාාත් සුබභවාසයෙන් අගන මි්‍ය දුෂ්ටියක හුවෙලා සත්්‍යයා ඉපදමින් මැමින් සංසාරය විදිනවා. ඒ සංසාරේයට අපයත් අඇයි දිව ලෝකෙත් අයිති බහම ලොකෙත්ත අයි එදකොටන එනම් සත්්‍යයා මේ තුන්ලෝකෙ සසරගමනකන් නිදිදපයින් හෝ කයෙන් නෙම පවහේතුවේ පලයවෙන් පින් හේතුවේ පලවසෙන් ්‍යාන් හේතුවේ පලෙවසෙන් හවත්තව මත්තෙන් ගැනීමේ විපාකයවසය. එනක් ඔබ බදාමුදුරුව මුණ ගැෙන් නිස්වර ධර්ම තේරෙන් ස්සල්ලාබ කොතරම් පුද්ධලෙක වසය යහපත් කෙනෙක් ගතෙක් බදධමතෙක් දනවතෙක් දී පැවිදි කෙනෙක් වනත්න්. ඔබට ස්කන්ධ පංචකයේ බුදුන් වහන්සේ වදාළ පරිගු තේරෙන් නැත්නම් බගේ දර්ශනය නිච්චාාවත සංකාරා. ඒ ගැලවෙන්න බක හසර ඇල්ී ඇවිදදින්න පාර හසර ඇලන පාර එතකොට මොකද වෙන්නේ එතකට ඇට ගැටනකොට කනට ගැටනකට නාසට ගැටනකොට ඒ හේතු නිසාය සංකාර උපදිනවා ඔබට ඉදිරියෙන් ගැටෙන්නේ ඔබ ප්‍රිය කරන කෙනෙක් නම් හ කෙටහි ප්‍රිය භාවය උපදනවා ඔබට ඉදිරියට ගැටෙන්නේ ඔබේ අප්‍රිය කෙනෙක් නම් ඔබට අප්‍රිභාව පදවා එක සිතේ ගබඩා කරලා කියනෙන ස්සාමන් පෙර ඒක උපදදින්ට මේ ගැටීමේ උදක් වා. ඒ උත්්පා දහේතු ප්‍රත්‍යන්ගේ හටගැනීමට ප්‍රත්්‍යකීපයක් තියනෝය කියල ධර්මය සඳහන් කරනවා දැනගන්ට තවශ්‍ය නෑ. ම හැමෙකම පැදිල් කරන්නගුත්මට කාලේම වෙන නිසා. මේ ඇහේ මේක හටගැනීමට ඇසක් තියන් දෝනහත් ඇසේ ප්‍රසාධය තියන් ඕන ඒකට අදාල රියන්ති ගෝච රප එකක ෙවනල් හට ඕන එකට ආලාෝකය උදවතියෙන් ඕන එක ඇහි ස්පර්ස ජෛසයක හටගන්් ඕෝන ඉරිවාස් ඒකට සැපොහෝදු කෝපෙක් සහට හටගන්න එකමතික හටගන්නවන මේ තමයි හේතු පත්තේ. එකට තමයි මේ ජක්කු විඥානය තුළ මේ රූපේදනා සං්ඥා සංකාර ප හටගන්න උත්්පාදර නැ උත්පාදනන් පස්සෙමකද වෙන්නේ ඒතන්ර එනදේ මගේ මම වගේ ආත්මකොට ගත්ත හම උත්පාද වයවලට වලංගුනෑ වයලම් මිනෝ නෑ දැ උත්පාද හේතු ඉතුර වී අවසන්වීම සිද්ධ වෙනවා වඩෝඩ උපාද වය වනටිමේ හේතු පත්යන්ෙන් හටගත්දේ මත්තයෙන් ගැනීම නිසා අනාගත පලයක් බ දෙද හේතුක්ෂක කමින් වැෑවෙනවා ඒ ධර්මය නෙමේ මතුගතබාල ෘ්‍රතක් ජන බද්ල ර න උත්්පාද වෙනවා ඒවට තමන්ටත්තියෙන ෘුචිත්වය අරචිකත්යතු කරනවා ඇලනවා කැටනවා මුලා වෙනෝ ලාබාලාබ සැබදුක් නින්දාා ප්‍රහන්සාවාසයෙන් ගන්නවා ඒවත් මමත්තයෙන් ගන්නවා ඉස්කන්ද පංචකේ මමත්වයෙන් ගැනීමේදී උත්පාද වයිසිද්ද වෙන්නේන ස්කන්ද පංචකේ නැසුනට හේදු ඉතුරවෙලයි නැසෙන්නේ තමයි අපේ ධර්ම දේස්සනාවලා පදයක් පෙන්න්නන්නේ මඥ්‍ය මානසෝ ත්‍රයාශ්‍රෙන් ස්කන්ඳප පංචකේ මත්වෙන් ගත්තොත් මාරයායට බැඳනෝ හෙවත් සසරට උපදින්ඩා පු්‍යයාබි සංකාරයක් නැත්තම් පුුණ්‍යාිංකාරයක් පිනේදී ධ්‍යනද අභිංකාරයක් ඉතුරුුවෙනවා ඒහේතු ඉතුරුවීම මයි අවි්‍යාපච්ා සංකාරා කියන්නේ න එතරනං අද්‍යාපච්ච සංකාරා දවවෙන්න තන අවිද්‍යානනිරෝධය සංකාර ෝදකරනට ඉදගන්න නැතුව උප සමසුකේටය යන්න බෑ. නතගත බාගන්න අපේ එකක් පැහැදිලි කලා වන උත්පාද වය නමුත් අපිට ඇසෙන් උත්්පාද වනාම එකට අදුහාම රූප තන්හා එනම් තන්හා නිසා ජායතී සෝකෝ හතු විතුරෙනනවා පහු උපද. අනින් බ්දයගත්තොත් එකට ප්‍රසාදේගෝච රූපය ක කියන කාරණයිනොනොත් ලෝ ක නෙමේ ලපාන්නක ශබ්ද තරංග හේතු වෙනස් වෙනවා පොඩ්ඩක් එතකට කට ර සබද්ද සබන්ධෙන් අප ඇලි මක් ගැටීමක් ඇතිවන තෙරට බ්ද තන්හා. තන්හාට බැඳලොත් උප්පාද වයනෑ හේතු විතරු වනවා. එතකට ධර්මයෙන් පිට පැනලා. උපාදය දම්මනුව දන්නේනෑ අප ඒකට උත්පාද උත්පාද හේතුපයන්ගේ හට ගැනීම ර පස්සෙහට ගන්න හතුවත්ක් ඉතුරුවී ඇවීම උත්්පාද වනය ඒක හේතු ඉතුරු වී ඇයවීම එක ධර්මය එනෙවෙන්නේ. ධර්මයතම උත්්පාදවය. කනටමයි ඇසටිගත්තා කනට ගත්ත යියට පස්ේ නාසයට ගත්හම නාස සම්බන්ධයෙන් ගන්දයේදී. ඇලීම හෝ ගැටීම පිකුළ හෝ වාස වහටගන්නවා ජලිතදිින් නැත්්නම් මනැත්තම් ප්‍රකෝප බවක් සහිත ඇල්මක් සහිතව මුලා වෙලා අවසන්ගෙනවා. එකට උපාාවවා නෙමේ හේතු ඉතුරරි වෑවීම එරකොලාර මඥ්‍යමානෝ ික්කු බද්ධ ම රසක නක සිදවා. නාසේ නිසා පහලනස්කඳ පංචකේ. දිීවටත් ඒ හෙමයි. ඇස්ස කන්න නාසේ දිවට රසේ නිසා. කයට පහස නිසා. සිතට නන්නාකාර කාමලෝක නම් පාපී අරමුණුසා පුුණ්‍ය අරමුණන නිසා ද්‍යානලා යාට නන් ධ්‍යාන අරමන නිසාත් ෝ කයි වෙන්නේ ෞික ්‍යානලාබයා. එදා හටගත්තදත් එක් කළ ඇලිලා සසරට බැඳිලා අවසන් කරනවා අපි ඒ හින්තායකට සංයෝජනය වෙන්වාගේ කියනොවැරු හම සස්රෙන් නිිදනව අනැත් තං උපාද අය දම්මිනවා කියන්න. මේ ඔබ කරන ද. එතකට ඒ ඒ පළොවෙනිපද අනිච්්‍යාවත සංකාරා ධර්මයයි දෙවිනිපදී උත්පාදවය දම්මිනෝ ධර්මයයි. සුගනි පපදේ උපජිත්තුව නිරුද්ජන්ති ධර්මයයි ඉපදිලා මෞක සින්නිපදිලාන මේ සංකා ස්කන්ධ පංචක එපදිලා අවශ්‍ය කර්තාවේ කරලාදීලා අපයට ඇැන කට නිමු ලාවන නැත්න අගත පලො ද හතු තිබවේ නැත්න නිරද්දවෙල ඒටයි නිරෝධද කියන්නේන ඇත්වෙන නතික රදන ස්කන්ද පච ඇති නැති රෝද න බුදු හාදර ෝකට පහල ධර්ම දේශනා කරන් ඕනෑ ස්ත්‍රී පුරස ගහි පැවිදි ආගමික අන්‍යයාගමක බේදන්තර න කෙනෙක් ගාව හටග ැනක සිද්වේ. අටගන නැසෙ අනිත්‍ය නම් ුදුරජාන්හස දේනා කරන්න නෙත්නෑ ඕන කෙනෙක් ගා නැීම සිදුව. නමුත් මම දැම් පෙන්වා අනිත්‍ය වැට හිීමමාරය භාාවයයි සෝන් බලින් වියාටයි අනත්‍ය වැටහෙන්නේටමහ පැත්ත ෘ්‍රදගජනයට අනිත්්‍යේ එගෙන හහිට නති. අර අටානපාලී ගාතා පදයක්ශසය තමයි ංගේ තීරණයට ට එෙන්නේ. බෘ්‍රජානයන් කිසිසාම් සංකාරයක් නත්ත්‍ය වදඩ පුළුවන්දඒක වෙද පුළුව. ය පුදගලට යම් සසාකාරයක් නිතනේ ක වන්නඩ බෑබදු හාහමුදුරවාදාරන උද හු පිගත්ත කෙනෙ න් බුදුන් වහන්සේ වදාලා නිත්‍ය පිළිගත්ත කෙනෙක් සසාසේ බලන්ධ පුරුද වෙන කෙනෙ. නැංඉතින් අල්ගපද නෙවේනේ ද අපි කරමින් ඉන්නේ. හවකාරයා අපුුණ්්‍යාබි සංකාර රැස්කරමින් සසරහදනවා. පින්කාරයා පුුණ්්‍යාභි සංකාර රැස්කරමින් සරහදනවා පුෘත ජ්‍යන භාවේතු. හැබයි මකතියාගන්ඩ ප පෞකර පමණින් පවෙන් පරලො යන කකිෙන නිගමනයක් තිිට කෙනනැ පිනිස්තර පිුත් කරල නිසා පි නිස්රු හම පවට වෙල ප පල. පංකරනා කියලලා පින පරලයන කෙ නිතයන්නෑ පෞතිවත් ඉස්රවනොත්ේ මුට පෙන් පලො සිද. මේක තතාකට බුදුපියාණන් වහන්සේ සතු විශේෂ ානයක් තුල ත්‍රමයි පැදි කර තින් ලෝකයා වැදදිවිද හිතාගන්නවා. හකම බංග ඥානය කියල තමන්ට වි ායක්ත්යවා මේ ද තවම මේක දකින්න කියලා පැලි ඒැන කෙලෙස්යටපත් කරන භාවනාව කරන්න ගෙල්ලලා දිවසක් ලබාගන පෞකරපු පුද්ගලේ පින්කරපුද්ගලේ පවෙන් අපායගුත් එනම් පිින්ටිපා අඩක්න කියල හොග. පින්කරපුද්ගලේ පෞකරපුදගල පින්ටතැන ුදනත්යේම එනම් පවවිපාකයක් නෑති ලන්ිගමනේටේ. දුන් වහන්සේ දාරන මනම ඒක. ඉස්සර වෙන දේනවා ඇරුුණාම අ දෙකවා වෙන්න පොළුවන්.මනි සාමය පුෘතාාජන පුද්ගලන්ට පෙන්න්නන්නේ කොතරම් පින්දහම් කළත් අපයින් මිදනට හේතුළි මිදරන කියලා. කොකතතාාවක් තිීන ධර්ම සකර ජරු සම්බන්ධයෙන් කුසරලජනුවගේ මල්ි දවී සබන්ධය මත් වති කොතරම් දුරට සක්තතිය දන්න ඇත්තු නම්. වාසු දහසක් වේර විහාර කලත්න් ඒ පොන්්‍යි කර්ම වෙනයි කේන්තින සවාය හදාගන්න වෙරලා කේන්තියෙන් පරලෝගයයි කියලායි කියන්න. අන්න ඒකතමයි මේ ප්‍රත්‍යාන බද්ධලයාට ස්කන්ධ පංචකේ මත්තයෙන් ගැනීමතුළොව පවපින දෙකේ ලොබදේස මොහෝ දෙකේ තුනේීම සැල්තරන්නේ. ඔබට තේරීයේ. පොයදවසට වන්දධාවකද රුවන් ආදරය දක්වනති කොතරම් සෙහසි ජීවත් වනත් ඔොට හම්බේන විරුද්ධවාදී මපේකති විරුද්ධ දහසකතිී. ස පානවාසිෙන් රද්ධ මතයකද එවෙනුවෙන් සටන් කරල කෑගහල අවු කර ගඩයන්න නැන්ද. එ ඔබලඟ හ පුද්ල ක්සින් පෙනනට ඔබලංග සැඟව්නාවුමේ දවේශය තිවිෙනවා අප හුවමක ස්මතු වවා. එදකට හුට ඒවාගේ ඒගේ මහතක මහතකද හො මහත්මෙකුණනට ොඳ උගතෙක් වුණට හොඳ පැවිදක්ුණට මවෙන්නේ කෑලනේ සසිවරනේ යද්දේශේ.හලිසුමනම ඉදවේස. දේ ම වෙනවා න එකක තේරවා දේශයටට වහල්ලලා ගහගන්න බැඳගන්න කා කොටගන්න පිගන් යනවා න් තකොට දේ නිත්‍යවෙලා අනිත නත රනවා ග දයන හටත් ද නැතිව නොන ඉලග්‍රයාමාගිකට අන දෙයක්න්නේ උපන් දේ පදනම්කොට ගෙන තමයි දේයෙන් කටයුතු කිරීමේදී හු පාච්චි කරන්නේ දේශේ නිසුකාත්ම ලෝබේදී ලෝබය නිසුකා. එ නිත්සුකත් මහමමගේ ම මගේ ආත්ම කියන දෙක එකක් වසෙන් තේරු ගඩන්න උත්හ කරන්න. අපියක දෙකක් වසෙන් හිතග. එ අපට තේරුගන්න පුළුවන්කමක්ති නවා ඒකරුණුණේදී ෘථක්ජන පුද්ගලයා වෙන පැත්තකටයන්නේ. ගාතාවේ සඳහන් ධර්මය භා විතා කරන්න ඔහු දන්නේ නෑ. ඔහු. මේ මිනිස්වර්ගයා මේ සංසාර ගමනයේදී සුකය අවබෝධය තර්මට අවබෝධ නැතිපුද්ගලයා ජියුණනෝපාය සඳහා පාපය ජීවිතය බවට පත් කරගෙන අපනේ අබි සංකාරය නිත්ත කොටාරගෙන පවින් සසර ගමන හතා ගන්න. ඉටටා දියුණු අවබෝධයක් ඇතිපුද්ගලයා සමාජයේ මෙනිසාට මේේ පු ්‍යාබි සංකාරය දගෙනත් දෙන්නේ අනිත්තයටත් තමන්ටත් මේක යහපතත්ක් වෙන්න කියලා හිනහ පු්‍යාිංකාරය එවවෙලා ඒක කටයුතු කරනවා හගේ පු්‍යාබි සංකාරේ මටගත්ත මුලාවෙන්නන්නේ දහස්සෙන්ට ඥ්‍යාබි සංකාරයට මාරුණනාට බෑ අරමුලාවේනෝ ප්‍රතඥන භාවේ මුොලාව අපේ දිවිලෝක හරහා බහමලෝක දක්වා ගිය ද්‍යයානල අභියගේ ම බවට පත්වෙන්නේ පවහෝ පින මේ ද්‍යානී කිළබතුරජාන්හන්ස දර්. ඔහු ධර්මය භාවිච්චිරලා අනිද කාාත් වසෙම් බලනනි දහස් සෙන්ටන සොක කියය අරූපී ්‍යානයෙන් ්‍යානයේ ඔහු බැඳලයින්නේ. එතවට සසරට බැඳෙන්න්නේ පාපයෙන් පිනෙන් ධ්‍යානයෙන්. අපේ බොහෝද දෙනා කල්පනා කරා අර බැඳෙන්න්න පාපයෙන් ඉතරයි දුගෙනත් දෙන්න පාපේ විතරයි. ප බඳ කියලා පින හොඳයි බැඳීමරසම අභිසංකාර කියන පදීදි අපිහෙනම් මොකද කරන්නේ ප්‍රතක්ජන පුද්ගලයා මේ සිද්ධිය දන්න ඇත නිසා මේ අබිසංකාර රැස්කරමින් ජීවත්තේනවා තමන් ජියවුණෝපායක් තියෙන්න්ටොන් ජීවත්වන්නගන් ආගමට නීතතියට මනුස්ස ධර්මයන්ට නොගැමන ප්‍රාකාරම් මොලට ගින් ඔහ අිසංකාර රැස් කරමින් ජීවත්යෙනවා ඉටඩා දියුණු පුද්ගලයා එහපත් බිසංකාර රැස්කරවින් ඒවතුළ නනාගත පලයක් සකස් කරගන්නවා. ඊට එහාගේ පුද්ගලයා අවර්තමාන හොයා ගන්න බොම දුරර්ලව ඉන්න පොලුවන් හිිනපවනැමති අභිසංකාරයට හාග අනිජාබි සංකාරයට අහවෙලා ඇත්ත අබිංකාරයට හුවෙලා සසරට මැදිල මෙතැනින් නිහපැත්තට අපට නො පෙන ඕපවාතික තැනකටයනවා.ගොන්න බුදුන් පහලනොවූ සමාජයේ. වෙනද ගාතායි පෙන්න ලතිබෙන්න්නේි. තැන්තිමටික මම ආයත්තහන් මේටික අපිගේේම අප අමමුගුලුස්වලට යනවාන අප යු වාාසනත් කරනවා. මල සුරට තේරේද සෝකෙන් ඉන්න පුද්ගලන්ටඒ කියන්න තරන් අපට වෙලා වක්්දේද. දිග මපතර ඇති ේ විනාඩි දාහය පහලිය කරන පැයත් දෙගක් කියැනක කටියන සනයි කරන්න. එනිසා එතන ද මේ පැහදිලි කරන්න බෑ. ගනිසාම් මේ ගාතාවේ සඳහන් ගැමුරු අර්ථය වටහා නොගත් කාලයක අපිහදාගත්ත සම්මතයයක් පසන්තමයි මම සලකන්නන්නේ අවමගුල්ලස්කද මේ ගාතාව කියනයක. එක අනිත්‍යපති සංත භාවනාව කරයි කියලන කියන්න. එඒය අනිත්‍යම කක්ද ඔය අිසාකකාරයන්ගේ අනිත්‍යය වන කකරු හරිමය කරනවද නෑ අමනුස්සට කයත්තව දැම් පොලුවට පස්සෙන්ටයන දිරලාලගයා දැ නෑ ඒකට අනිත්තේ ඉජවත්වලා ඉන්නකට නිත්‍යය ද මරච්ච නි්‍ය න . මද හරහටගත්ත ැතිව වෙනවා ද මනස්ස්‍ය ජීවත්තල ට ැතින න. මේකට තමයිෝය මාගන්දිවැනි සූත්‍රවල තිබෙන්නේ. බුදුන් වහන්ස පහලුවෙන්ට ප ආනාරයන් හදලති වන ේවල් බදුරජාණන් වහන්සේ පහළවෙලා ආරය අර්ථයට ගැමරින් පැහැවිලි කළා. ආරය බුද්ගලින් අතින් පපපුෘතක් ජානයන් අර වෙනකොට අපහු ආරය අර්තයේ නැතිවෙ ඔුන්ට දාලාර් හදනවා අතකොටේකටති අන පුබ්බේ පුතක් ජනගත හෝති කියේ. එ මේ කාටවත් ඇගිල්ලදිි කරන හරි කාටවත් චෝදනා කරනවා හැනේ ඔබේ දැනුම පුළල් කරට මේ කරුණු පැදිි කරන්නට. ඒ චාරිත්‍රය නවත්තන් චෝරණය අපි අදත් කරමයි. නමුත් මේක තේරුම් අරගද. මේ ගාත ්‍යත්තේ මිය පුද්දලෙකට වැඩක් මේ ජීවත් වෙලා න්නෑ මුලින් තරුන්ගත් හමද කරන්ඩ වැඩ මතාව කිීවිෙන ඉස්ර හට කියන්නකු තේරුම්ගඩන කාර. එහනම්? වෙනිද ධර්මය අත්ති අනිචාත් සංකාර ලි පද ධර්මයත් උපාද දම දුම්මනිද ධර්මය අත් න උප සිත්තා නිර ජන්ත තමයි ධර්මය ඒකනම් ගොන්න සංසිදීම සිද්ධ වෙනවා. නවත් අපි රැස් කරනවා නං අපි උප සමයට යන්නේ නෑන එ ඒවාඒ සංසිදීම සැපයි නං ඒවාගේ රැස්කිරීම දුකයි සංකාරා පරමා දුකා කියයන්නේ ක නේද අප අභි සංකාරයේ, ාගක දුක්කේ සමග දුක් තින ුණ්‍ය ිසංකාරයේ ලෞක සැප සමග දුක්තිෙන ගරපි රුපි රි ම තලවල උපාන දුකතතින ඒ වන මොතද නැති ව නාට උපදාානයේ දුකට පෙන්න්නේ පංචපදාානක් කද. පාදානය දුකතමයිතන් අන භි සංකාරේ උපාධානය වීම උපාධනය වන්න අනිදුක්කාානත්ව නිසා අන මේ නිත්ව කාත්ව නිසා යම උපාධානය වන්න නිත් කාත්ත නිසා නිසා බදුන් වහන්සේ පැලික වදාාරනවා සත්්‍යයාගේ දර්ශනය නිතතිසුකාත් මුහු සතර යඩ තමයි දන්නේ. ර බුදරේක් ලෝ පැහලුවින් පහදර පහැල්දිි පැ පහලුවීමේ ද බැද ගත්ම. දැ ඔබට මේක තේරවා පහලොේද විශ්වය තිහේ දි හත්ල ේදී. මොබහිෙනම් සංකාර රැස් කරන්නන්ගේ ගොඩේ ඉන්නවාද තේසං. ඔබ යන පුන්‍යාාවි සංකාරය බටති ුණ්්‍යාබි සංකාරයද ්‍යානලාබිය ඉන්නවන ආඩ ජාි සංකාරයේ. ඒවා උපසමයහිවත් සංසින්ධ වන්නේ කොහොමද. රැස්කිරීම වගේ සංසිින්ද නළදක් පුොළුවන් මේක. අන්න රැස්කිරීමට කේනවා පමාව සංසිඳවීමට කේනවා විදර්ශනා භාවනාව. ගුණකිරවත්තු බාව නන්නවෙහි මතක තියාගන්න. එන එක ස්කන්ද පංචකේ තුළයි රැස්වවෙන්නේෙත් ස්කන්ද පංචකේ තුයි උප සමය වෙන් දත්තව ැ රැස්වම මොති මොහත දන දක්සේමත් මොහතති මහොත දව න්්නයක් බවට වැටහිෙනවා නම් මේ දහම් පෙළ ධර්මය බවට පත් කර ගන්නෙ කොමද. එනම් සංකාර අනිත්‍යයි කියන්නේ අපු න්‍යාබි සංකාරයහු පුුණ ්‍යාබි සංකාරයෝ අනිද්‍යාමි සංකාය මවාසය ගත නොහැකි නොයුතු. මසිෙන් ගැීමෙන් තමයි කාමරු පරු බවත්ත්‍ර නො දදිවතය ලැවිලතින නිසාපට කාමලෝකයක් ඒහෙද මේවාට උප දිින්දෝන ඇයට ගැටෙනකොට කාණට ගැටකට උපද. නමුත් ඉපදිලලා හේතු ඉතුරී අවසන්වීම නට හේතු විතුරු නොව වසන්ීමට පියාන්න වවා. හේතු ඉතර අවසන්වීම හේතු විතර නොී අවසන්වීම ි තේරුගන්න. මේක තේරුන්ගන් නොබට තතාගතයන් වහන්සේ වදාල පටි් සම්පාද දහම් පෙළේ පදකීපයක් ඇස තුළ ක්‍රියාත්මකව ව හටි තේරුම් ගන්න බලුවන් මදෝන ඇස තුළ කනතුල නාසය තුළ එ මහොතේ ක්‍රියාත්මක වෙන හැටි තේරන්ද. ඇස තුළ නම් මේකට කියන්නේ ඔය ඉදදියන් තියන දක සවල් ඇසර වැටීම කියනවා ගෝචරූපය කියලා හඳුරගන්න හන් කියර ප්‍රසාධීක ලක නවා එතන පහල වෙන්න වමේ හඳුන සිත ක ාන හලලා න ති ප. ඉස් පර්ස වන හම පස්ස පච්ච අවේදෙන. ස්වර්සය ප්‍රත්ති වෙනවා විඳින්ට. මෙදිිනක කැමැත්තතා මතරන ඇල කටඩ න පච. දහා වනන්නර උපාධනනම් වර්දටහ වෙන. උපදාානම් වදරටහවුුණොත් අභිසංකරණය වෙනොහෙවත් බාවනවා. මේක වෙනම කඩන්න බෑ තන්හානං උපාදාන උපාදාාන නම් බව. අන්න තන්හා උපාධන බවවීමට තමයි අවිද්‍යා සංකාර කේලක් කියන්නේ. එනම් අවිද්‍යා සංකාර පොතේ නෙවීතින් වර්තමාන මොහොතේ අරමුණට ඇලි මඤ්්‍යමානයෙන් ගැනීමේදී මාරස්ව ක්‍රයන්නේ අවිද්‍යාපච්ඡා සංකාරා. හරින්නේ අවිද්‍යාාවනිතර කුසලලා කුසල කර්මයන් ත්‍රෙස්කරයි. ඇසේ නම් එහෙම ගත්තාද. අන්න මේතමයි මිච්ච වුනා කියන කේ තේරු. මෙ තමයි බවගාමී වුණනා බවට බැඳක් කියෙනකේතේරෝ. මේ තමයි අභි සංකාර වනා කියෙනෙකේ තේරවා. අනාගත ලයක් ොදදිල හේතු විතුර වුණා එන ඒ එක? ර් එක උප්පාදවා එනෙමේ උත්පාද හේතු ඉතුර වී වැැවීම. සංකාරයේ මත්තයෙන් ගැනීමතුළ හේතු ඉතුරවේ ඇවුණා. හගල නිච්චාත් සංකාරා උත්පාද වයදම්මනුවනමේ. උත්පා හටගන අනාගත පලිපදට හේතු ඉතුරවී වැැවීමේ ධර්මතාවට පහුන් අපේ වුණනා එන උපජිත්තුව නිරදජාන්තත් ඉපදි අර නිරෝධවීම හැකි අාවක් තියනවා අපේ මනසරණනමොත් අප පහුර ලදීන් නිසාපි මොකද වෙන්න අනාගත පලයක් පදනට හේතු ඉතුරු කරල චිත්ත දද . එනම් පලනි පදයත්ත පට තින අධර්මය දෙවිනි පදත් ප්‍රදජ්‍යාන පුද්ගලයා ගවතිනය අධර්මය තුන්මනි පදයත්ති තුළලති නිස්සුග අධර්මය. අධර්මයට කිය න අත්තින්නන් සංගතති පස්සුව පස පච්ච ේදනා ේදන පච්චා තන්න තන්හා පච්චා පාන පාන පච්චා බව. ඇති කල්පාන්තතියක් ඕක සිදුව නැ තේරුගන්න තු පතිෙන් පාඩන් කර උත්තරල පසනත් ්‍රායගක තමන්ටය දාගන්න තේරෙ. දැන් මේකෙ දිමොකද වෙන්නේ පවේදීත් අපපුුණ ්‍යාබි සංකාරය රැසෙනවා පිේදිනම් ුණ්්‍යාබි සංකාරයරැස්සෙනවා රයාන ේදිනම් ආනි්‍යාි සංකාරය බලවත්වෙනවා එනම් වූපසමයක් නෑ රැස්වීම සිද්ධ වෙන්නේ. ැ තේසං වූප සමෝයි වස්සන් සිද්ධුවන්නේ කොහොමද. අන්න ඔබට මේ තේරුණන අන්නේ කර්ථ වෙතමයි බාරධන්නේ. තුම්හේ කිච්චං ආතප් පං අක්කාතාරොත තාගතා කියලා කියන්නේ කළ යුත්තක් ඇත්තන ඔබ කල ුතුයි කියලා ඔයි මඟ පෙන්න්න දෙ එකක තමායි බනටික තාගතයන් වහන්සේගේ. දැන් තමන්ඩනුවෙන් තමන් මේ කරපු වැරැද්ද නොකර අලුතින් පටන්ගන්න වෙනවා. අන්නර කරපු රද්දට ප්‍රමාධය කියලා කියනවා බැන් ආපහු එක තේරෙනකොට ු මෙතක්ල් අරුණේ ඇලිමතලින් හේතු ඉතුරුයි තමයි මේ නිත්තසු කාත්මක කියන්න අරුණේ ඇල නැත්නම් හතු ඉතුර නොව වසන්න්න නොතම නතින්න න ලිබ අවබෝධයක් ලැබෙනවා. අන අරරිබපුද්ගල යට ම් අරුණේදී මවමගේ මගේ ආත්මකට ගණ්ඩ විදික් අයිතියක් නෑ බුදු වහසේ වදාාරනවා හුටකිංචි සංකාරම් හිච්චත ෝපගච්චයිය ට්‍රාන නේතන් නවිද්‍යති. ුණ ා ිහෝපුණ මොනතංකාරයක්ොත් නිත්‍යය කො හෝ ම කොට ගන්ඩ එක වන්නඩ බෑ හු පිළිගන්නනෑ හුදන්තර ගච අභි සංකාරවී හේතු ඉතුරීම සිදු නොවී අවසන්වෙන්නට බුදුන් වහන්ස ලෝට් හෙල්ිර වදාලා වූ සංස්කාරයන් ග්‍ය අනිදුක්කානාාත්ම අල්ලා නොගැනීම අනාගත ලූපදෙන් හේතු නොවී අවසන්කිරීම කියන උපාදාන නොකර අවසන්කිරීමනැවති ධර්මයට පිළිපන් කෙන දැමනම් මේ උපසාමය පටන්ගන්නෙ කොතනින් කියලබහිතය ෘතජාන කාව ග උපසාමය පටන්ගන්නේ. එනිසා පටිසෝත ගාමී පටි පදාවක් න උපසමය ආරම්භවෙන්නේ ධර්මය තේරුණ පුද් කලයා සාමාන්‍යින් ඔය සෝතාපන්න කියන වතන අතියෙනවාන ොතකනවාමන යටයක මාර්ගයට පන්න කිය නව පැමිණි නෝට අනිෙනං ආරයස්ට එකක මාර්ගයට පැමුණු පුද්ගලයා සෝවාන් සිරහත් දක්වා තමයි මේ උප සමය ක්‍රියාත්මක කරන භාවනාව කරන්නේ. කපිකතා කරන්න ඒ භාවනාව ගන වීනි පිටස්තර භාවනා රටේලෝකකි තියනවා ගලි සුත්යට පත්ව වෙනවා සම්සුන් භවකුත් ලැබෙනවා තව ඒ වටාදාල සංසුන් කොනි සසාතා හකාරෙකුත් ලැබෙන පුළුව. ජරම කෝයක ධර්මය සරණ. මම දකිනෝ කුදුරජාණන් වහන්සේ පහළුවෙන්ඩ පෙර සිටියාව සියලු දෙෙන ඔය අතහිළමතානු යෝගී ඩිවස දිවකන පරචිත්්‍ර විජානය පුබ්බේනිවාසු ඥානය ආදී යනත් ලබාගන සංසුන් සමාජගල හිටියා. එවට කියන්නේ දිිි්ට දම්සක විහරණේ සාසාන්ත විහිරණය විතරයි ඒවයදී උපසමයයක්ති වනන. ඔන් ස්කන්ද පංචකේ අනිදකානාත් මේ පාවිච්චි කරලා නෙමීම මේ තැන්නොලට ගිය උන් ඉස්කන්ධ පංච කේපිලු ලවෝදයක් තිබුන්නේ. අපි මේ ගමන යන්දෝ වන බුදුජාණන් වහන්සේලි කර වදාලා ස්කන්ධද පං්චකයේ අනි්‍ය තේරුම් අරගන හෙම බල්ලමින්. එතු කොටතමයි ඒ ඒ මොහොතේදී ලෝබේදී ලෝබේ දේසේදී දේ මොහේ දී මොහෙ රූපකාමේද රූපකාම බ්දකාමේද සබ්දකාමේ ඒවායි අභිසංකාරයන්ගේ සංසිඳීම ආරම්භ වෙන්නේ ඒ ඉස්කන්ධ පංචකේ හටගන නැසෙන විට අල්ලාගෙන නැසීමෙන්ද අල්ලා නොගෙන නැසීමෙන්ද අනිච්චාවර සංකාරා උපාදයිදැ වන උපජුත්තා නිරුජ්ජන්ති වෙන හැටි ඒ තුනේම කාරාව වෙන හට මදෙන් අරපදෙන් අනි පැත්ත පෙන්වා ගන්න පැහෙන්ගත්ත කාරණාවම් අනිත් ඕනෑම ඉන්ද්‍රියකටත් ඒක හරි. සතච පටි සදෝච උපජ සෝත විඤ ානන් තින්න සංගති පස්සෝ පස්ස පච්චාාවේදනේදෙනන පච්චා තන්නා මෙතින්ද්‍රී තරයියෙන් ය පාර. ඒ රූපතන්හාාවේ සබ්ද තන්හාාවේ ගන්ධතන්හාාව මව වගේ මගේ ආත්මකට සේස කරන්න නැතුව තස්සාඒව තන්හාය අසේස. න්හා උපාදාාන නොනටයි යස ේසකය ඒකරහි පාති නවද් නන්දිය නැත්නම් ඇල්මපටන අතහරරින්නකළ වන්නා. එනං අපට තන්හාාව එතන අවසේෂවෙන්නේ නිරෝධෝ තන්හා නිරෝධවීමෙන් උපාධාන නිරෝධෝ උපාදාන රෝධවීම බව නිරෝධෝ ස්කන්ඳ පංච එකෙතරනේද ැන් සංසිිදුරලන්න නැද්ද. අර වැඩින පාරම මේ සංසිින්න්ධන පාර බදුජාන් වහන්සේ සමාජයට මේ උප සමේසු කටයන පාර තේරම් ගන්න හිර. එ ඒතු ට ජී දරනට අද දි සි දි දීමේ ්‍රසාධයන්ට ැටෙද දි න්ඳ පංචකේට එනද මමත්වේ නොගෙනවසන් කරන්න. අනනාගත පලයක් හේතු තුරුණු කරවසන් කරන්න ොළුවන් නන් හමද කරන්නේ උපසමයේ පාර. ඒවා සංසිින්ඳීමම ආරම්භ කරලා. මොනොඇද. හො යාිංකාරයයේ හන් ාබි සංකාරේ අන ්‍යාබි සංකාරේ එකොට හතු ඉතුර නකට න සංකාර ගත චිතන් කිය හතු ඉතුරුුව ට න සංකාර ගතන් චිතන් ත ංකාර ගත වීමෙන් මුද නවා මොහොතක් පාසාන්න එතකොට තන්හාාව සේවී කියන්න තියන්නේෙන දැන් මේ ගාතාව හොඳ බැරු නැම් පස්ස කියන්නද මේ ගත ො නක ේරුන්ගත් ැ පපස අන ගමන කර නේද මේ ගාතාාවවිත ජීවත්වයනකට අනු ගමය කරඩුවන් ප්‍රපදාවක්නේ. ඇයෝ මේක කසල භාජංශ දාලතය. ඇයඔබ මේක මරනෙන් පස්ෙ ෙක්ති අන් ුවොන තැනට අරන්තයෙන්. ඇය ඔබ මේක ගැඹුරු හොල ලාග නැ. දැන් මේේටික තේරේෙනවානන් බුදුන් වහන්සේ වදාල දැර්මකර අතුර තිබින්නා විතා වැදගත් ගාතා රත්නයයක් බවට පත්තිේනවානේ. ව අසුබයි වසයෙන් හිතපුද ආප ුභවාදී බවට පත්. අන්න ඒතුරොට ඒ පුද්ගලයාට තමන් සංකාර රැස්කරගනප පැටි තේරනවා දැ මේගමන යොත්නන්ං එනම් අභි සංකාරයෙන් පරලොයන්න්න තමා සිද්ධ වෙන්නේ එන ඔහුට නිචාත සංකාර උපාද හේතු ඉතුරීවායදම්මින පදයුද්ධන රද නොති ංසිදීමක් නැට ගාතාවනි පැත්ක ආත්දවෙන්න. රුග දග ල ධර්ම වට ප ත්ති ංහ ැස්කරීමෙන් නිත්්‍යය රැ නකරීම නිතික කිය. ල නගැනීම හේතු හාම් හේතු පත්තයෙන් හටගන ෑව වෙන ක ධර්ම ාත වෙන. න ද හ තුර ස උප ු ර ත ද ක න්න සං හර සංසන්දනවා. එනන් එසපේට පස්සේ විද්‍යාාවයි මුක්ති කියලා කියනවා පක්තිලාම බලන් සංකාර මත්යෙන් සන කරමුව බලන්. මේක තේරෙනවා අනම්ය මොනම සූතරයයක්ත් මොනවත්‍රපිටකයක්ත් මනම බුදුරජාණන් වහන්ක නක්වත්. අය ොයන් දෝරන උන්වහන්සසිගේ ඉතිහාසේ හරි වොනවත් හොයන් තෝරනය අප. මොන හෙවත් මේ තේරුගත් නැත්නන් අරවා දැමුටික තුවවා අයුම වඩේ වෙන්නේන. න්සාපි උත්සාහේ මේ ගාතාව කසලගොඩින් අරගන ඇත මරණනිදි පාවිච්ච කරන්න තියන අංකරපු තැන අරගන අ මෙමනිවස්ට බුදුසාරණයි කියලා ගහනවා වගේ අනුගමනය පතිපදාව කොසෙන් ඔබ අනු ගමනය කරන්න කියලා දරුවන්ට පේන තැනකට ආපහ උස්සල අරගන අනු ගමනය පතිපදාවට ගඩ වෙනවා අන්නේ කරන පුද්ගලයා සෝහන් සිට ්‍රහද්දක්වො අතමයිමේ උපසමය කරගණයන්නේ ඔහු කරන්නේ මේ සංකාරයන් සංසින්දධවනක භාාවනාවයනකේ තේරුමයිකයි භාවනාවයන එකේ තේරුම වර්තමානස් තඳ පංචකය උපාදාාන නොවී අවසන් කළ ේතුයි. උපාදාන නොවී අවසන්නව නට යනිත්‍යෙති යන්නේ උපාදාන වී අවසන්නවය නවානං එනිත්සු ත්. එබැවින් මේ කරුණු මැනවින් තේරුම් මර්ගණ. ඔබට අදාල ති සඳහ ්‍යාන ොදනාවක් ශ್ෂනං විශේෂෙන් නිවසට වැඩම කරවාගන්න, එත්නම් මෙවස විාරස්್ථානයට හිදාාන ආදී කටයුතු කරලා ුණයාානු මොදනාව කරන ක්‍රමයක්ತ විිටකගේේ පවති න තමයි නිලප . ඒකට ರಿ කರೆ බව්್ හන්සේ දාර වි මී ಗಡ ಪසා. මේ ධර්මධාන ක කටයුතු මීට වඩා හොඳ පරමාර්ථයක් එකතු කරගඩ. ඔබට සහ ලෝකයා ධර්ම න පිනිස. ියගේයායට උපහාර පිස ඉවත් වෙලායින්න අම්මටත්තගේ පෝකන්තනයක් පි සාධී වසයෙන් ඒත්තේමාව ධර්මදානස් සඳහවදාලන්න්න. අපි කිය යැහැ පින් අනුවෝද නයෑ නෑ කියලා නමුත් ඒකට මෝලිකත්වයදන්න න්නේ පා. එකට මිනිස්ු බණහන්න ඇතුව බන පින් දෙෙන තැනට පත් කරගන්නවා. එබැවින් දහම් මැස පාදාගන ත් නි ීත යක් ගතකරන්න අවශ්‍ය රන කාර තේරු ගන්ට රුණු පැ දිකිරීම හේතුවා සනාව යකන පාර්තනය කමින්ම ධර්මාණු ශස්සනාව මිතකින් නවසන් කරුණ ලබනවා. අද මෙ ධර්මාන සාසනාව ුඥාන මුදධනාව කරන්න ම සෝදානං වෙන්න දායකත්ය දරාති බන්නේ රර්ගහන පරදුව කරැස්ස පදිංචි මාතර මාර්ග සංහල අධිකාරයේ ඉන්ජනේරු හ ඉජිනේරු අසංග විරාජ් ඒගනායක මහතා විසිනුයි දායකත්තිය දරාති බෙන්නේ. අරුණු අතර දස් හයේ පරල සපත් කුසුම වැැල්ලක්කගේ මෑනියන්ටද දෙෙදස් හය පරො සැපත් ච ඒකනනායක පියානන්ටද මේ පින් අනමෝදන් වී සසරදු කළවරවේවායන්නයි. අපි තෙනුවා අතනයක් එහුතු කරනවා පින් අනමෝදන් වී හැකිතැන සිටි නම් පිින් අනමෝදන් කරගනිත්තුවා කිය. වැැල්ලක්කගේ සිරි සේනමාමා නන්දාවති සාමරසිං එකනායක ආ්චි සය ඇතු පවල මියගගේ සියලුම ඥාති ඉතමිත්‍රාදීන්. ියල්ලන්ටම මේ බව දීම නිවන් අාවවබොධ කර ගැනීම පිනිසමේ පින් හතුවේවායි කියල ලාාර්ථනා කරනවා. අසංග රාජ ඒකනනායක මහතාගේ රාජකාරී සහ ධ්‍යාපන කටය සාර්ථක ඉදිරි නාගතක කට සාර්ථක ගැනීමටද බිරිඳවන ඉුරි ලංකා තිලක මහත්ම ඇළු සාකකනායක පුතුුවන් සහ තින ගේ න දනන්ට නිද ර ග ස පත් ාව ලැබීම පිසද රුවන්ගේ අධ්‍යාපනකට සාර්ථක පිසාවශ ාසිර ධයන් ලබේවා කිය ප ර්ථ යක් කරනවා. අසන පෙන් පසුව සල්ි මයක් සසිද කිරීම නේීමත නවර ේකනයක නංගිට සල්ිකර්මේ සාර්ථක ගැන ප්‍රවශ්‍ය කරන්නාව ආසරවාද ලබේවායි ප්‍රාර්ථනා කරනවා. අප ඉල්ලද නාට මෙමවායදීම නිවසෝ සාක්තාත්කරගැීම පිසම පින් හේතු ආසනාවේවා කියනොට වඩා මෙම ධර්මාව බෝධී හේතු අසනාවේවා කියෙනකයි හරිියන්නේ දැන ෝගාත රෝසිටින් නාව් මාමාවන පේසේන වැල්ලක් මහතාටද. හ ර්త රනවා. ර්ම න ල පින්න්නතුන්ට ර්ම බෝ ලැබ නිවන ැන මං පිත් ර ප ගන්ධ හ තු ාර්త කරනවා. අර්ම ේශනා රවා ගැනීමෙන් ර්ම ීං ්‍රා රිදි බ ැ හ ස ද .

ගපිඩා දුර්ුවවේවා ශල්ලි කර්මයන් සාර්ථකවේවා මෙලව ස ජීවිතේ වාසනාවන්ත වී පාපමිත්‍රාදී සෙවනයන්ගේෙන් බෙන්න්ව කලයානමිත් සවනයන් ලබ ලක් ෂයන් මන හම් කරනක අනුගමනී පතිබදාවට ගනීමතුලින් ඔබටත් සකළ දුක්්‍යයන් ගේෙනනි මාවන්න උතු නිරවාන්ස ැස හහි සනාවවේවා සාදු කියලා අධිෂ්ඨාන කරගන්න පාර්ථනා කරගන්න. සබ්‍යිතයෝවි වජ්්‍යන්තුූ සබ රෝගෝ නිස්සතුූ මතේ වත් අන්තරායෝ සුකි දීගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයේ. देशखयो निभाम्